රටේ ජනතාව දශක ගණනාවක් අඩුපාඩු සහිතව හරි බුක්තිවිිඳපු නිදහ සෞඛකේයට විශාල තරජනයක් අද එල්ෙලා තියෙනම්. මොකද තමුන්නාන්සල දකින්න ඇති පහුගේ දවස්වල ප්‍රමිතියෙන් තොර එමනැත්තම් බාල බෙහෙත් මේ රටට ආනායනය කරන්න අවස්ථාව දීලා. ඒ බෙහෙත් පාවිච්චි කරලා මේ රටේ සාමාන්‍ය ජනතාව, ඊදාවට පත්වෙ තිනො සමහර මරණ පවා ආර්ථ වෙලා තියෙනවා.ඒවගේම සදාකාලික ආබාධිතයන් බවට සහර කොටස් පත්වෙලා තිවා. එනිසා ජනතාවද සාමාන්‍ය ජනතාව තමයි මේ නිදහ සෞඛ්‍යයෙන් වැඩිම ප්‍රයෝජනය ගන්නේ අද මේ ජනතාව රෝහල් වලට නොයෙන තත්තකට පත්වමින් තියෙනවා. එනිසා රජය මේක හිතා මතා කරන කාරයක් ද කියන සැකේ අපිට තියෙනවා. අනිත් පැත්තිෙන් රෝහල් වල ඉස්කෑන් ්‍යන්ත්‍ර ඇතුළු විශාල යන්ත්‍ර ප්‍රමාණයක් අක්්‍රිය වෙලාති නො. හැබැයි මේම රජයදන්නවා දැන්ඒ වෛද්‍ය අධ්‍යක්ෂවරු ඒමනැත්තන් ඒ නිලධාරීන් අමාත්‍යංශයට අමාත්‍යවරයා ඇතුළු. රජයට මේ දැනුන්දීලති නො. දර්ග කාලයක් මේක්ක්‍රිය වෙලාගෙ. හැබැයි රජය මේ දක්වා ඒවා නිවැරදි කරන්නට. එමනත්තන් ඒ අක්‍රියවෙච්ච යන්ත්‍ර සූත්‍ර වෙනුවට නවයන්ත්‍ර ලබාදීමට හෝ මේ වා අලුත්තඩියා කිරීමට නිසික්‍රියා මාරගරගෙන නෑ. එනිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්. ඒ තමන්ගේ පරීක්ෂණ කරගන්න බැරුව නිවැරදි තොරතුරු ලබාගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. එතකොට ම අර මුලින්කෝ වගේ දශක ගණනාවක් මේ රටේ සාමාන්‍ය ජනතාව බුක්තිවිඳපු. නිදහස් සෞඛ්‍යයට තමයි මේ තර්ජනයල්ලෙ ලා තියෙන්නේ. අපිට සැකයත්ති න ආණ්ඩුව මේ කටයුතු කරන්නේ නිදහස් සෞඛ්‍ය අපේ රටෙන් අයිංකර ලදාන්නද කියලා. මොකද ජනතාවට ලැබුණු ප්‍රධානම වරප්‍රසාධයක් මේක. එතකොට මේ වරප්‍රසාදය මේ රටේ ජනතාවගේ අහිමි කරලා මේ සාමාන්‍ය ජනතාවත් තමන්ගෙ තියෙන වත්කම මෙමනතන් තමන්ගේ තියෙන ඉඩකඩක් යානවාහන විකුණලා. පෞද්ගල්කන්සේ රෝහල් වලට ගිහිල්ලා ලක්‍ෂ ගණං වියදන් කරලා තමන්ගේ රෝග සුව කරගන්න. රෝග හඳුනාගන්න බේත්හෙත් ගන්න තත්වයට පත් කරන්නදේ ආණඩුව කටයුතු කරන්න කෙලා පි හ්ඩෝන. ොකද මේක පැහැ දිලිවම මේ රට බංකොලොත් කරලා මේ රට විනාශ කර වගේම මේ නිදහ සෞඛ්‍ය විනාශ කිරීමේ. නිදහස්සෞකෙන් ජනතාව ඇත්කිරීමේ වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව ප්‍රියාත්ම කරනවා කියෙන කරුණ අපි කියන්න ඕනයි. එනිසා වහම මොකද මේ රටේ සාමාන්‍ය ජනතාව තමයි සිියට හැත්ත පහකසුවක්කින්නේ. ග්‍රමිය මට්ම මේ රෝහල් ගත්තම අඩු පහසුකන් අඩුව. නමුත් ජනතාවට යන්නතේන තන තරයි. හැයි එතැන්ට ගේයාාමත් පරීක්ෂණය කරගන්න බැරිනාම් ඒ එකකට නිසි බිහෙතක් ගන්න බැරිනං ඒ රෝහල්වලින් වැඩක් නෑ. එනිසා කරුණනාා කරලා. ැදහත්වෙලා ජනාධපතිව මැදිහත්වෙලා මේ ප්‍රශ්නය විසඳන්න මෙහම ඇතුනුවොත්ෙන්නේ අපේ අහිංසක දු්පත් අසරන මිනිස්සු නිකරුණේ මැරලයනවා. රෝගයක් හඳුනාගන්න බැරුව රෝගෙට නිසි ප්‍රතිකාර ගන්න බැරු. නිසා මේ ප්‍රශ්නය අද රටේ බරපතල ප්‍රශ්නයක් මේ නිදහ සෞඛෙට එල්ලා තියන තර්ජනය. එනිසා කරුණා කල්ලා මේ පිළිබඳව ක්‍රියමාර්ග ගන්න කෙලා අපි ආ්ඩුවට බල කරල ඉන්න. ඊලඟට දෙවනිකාරණය තමයි තැන් තන්නාාසලාි කවරුදන්න පහගේ අවුද්දේ. මේ රට කඩාම් වැඩිලා අරගලයේ ඇවිල්ල අදාරගලයට අවරුද්ධකුත් සම්පූර්ණය නවා ඒ අතර මේ රටේ උද්ධමනය සීයට හැට හැත්තෑ වසූ අනුවදක්වා ගියා එතකට මහබැංකු අධිපතිවරයා ඇතුළු රජය මොකද්ද කරේ මේ උද්ධමනයට සරිලන විදියට බැංකු පොලිය අනුපාත වැඩි කරන්න ඕන කියලා පොලි අනුපාත වැඩිකර. එතකොට මහපැංකුව පහුගේ දවසල කිව්වා සීග්‍රන් උද්ධමනය අඩුුවේගෙනය අනවා කියලා එතකොට අද තමුණනාාසල සොයල වැැලුවත් දැගේ පොලි අනුපාත වැඩුවීම තුළ ජනතාව තමන් සතු මුදල් එමනත්න් තන් සතු සමහර ඉඩකඩම් විකුණලා මුදල් තැන්පත් කරා බැංකෝල. ඇයි බැංකෝල සයට විස්ස විසිපහ සමහරතැන්වොල සයට තියදක්වා පොලිියනුපාතෙව්වා ඉස්තීර තැන්පතු සඳහා. <imlifting> <im G. G. <ination> ැ දැන් රජය පහුගේ කාලෙ ඒ පොලි අනුපාත අඩු කරලා වර්ධමානය වෙනකොට බැංකුවල ස්තර තැන්පත්හොල්ලට දෙයන්නේ සීට දහත් ොලහත් දහතුනත් අතර ප්‍රතිශත්තයකත අඩු කරලා තිෙනඒන්නේ සීියයට පණහකින් විතර පොලි අනුපාත අඩු කරලා ආණ්ඩුව උත්සාගන්නව පෙන්න්නන්න රටේ ආර්ථික යම් විස්ථාවර භාාවයක් ඇවිල කියලා හැබැයි පැහැදිලුවම තමන්නාන්සලකින් හඬ කැමති එහෙමයක් වෙලාතිනොද අර කිව ආර් උද්ධමනය සීට හැට හැත්තෑ වසුවට ගේ කාද අඩ වෙලාති නවා. සාමාන්‍ය නතාවගේ ජීවනතත්වේ වෙනස්වෙලා දේෙනවාද. අපි කල්පනා කල වැලුවෝත් මේ අද මේ රටේ සාමාන්‍ය මිනිස්සු පාරිභෝජනය කරන දේවල් දරුවන්ට දෙන්න කිරිවීදුර එහමනැත්තාන් දරුවට දුන්න බිත්තරය මිල අරකිව්ව උද්දමනය වැිවෙච්ච කාලේ වැඩිවෙච්ච ප්‍රමාණය අද අඩුවවෙලාද නොද සියයට දෙතුන් සියගේෙන් වැඩ වෙච්චේවා. අද ිත්තරය මිලගත්තත් තාම තුෘපියල් නාහයටයි කිරිලිල්ේ කියද. එතකවට මේ අඩුවෙලාානෑ. ඒ අඩුවගේන උදධමේ සීග්‍රයම් පල් හට වැටලන නිසාි පොලිය අනුපත් අඩු කරවා ර්ථකය යම් ප්‍රමාණකින් ස්ථාවරවමින් පවතින කලා. අද සාමානමිනිසට පාම් ප්‍රාත්තක මිලහෙම අඩුවවෙලති නොද. රුපල් පහදදාහයක් අඩු කලති නවා හැබයි වැඩියුවේ රපා සසිියක් එකසේ පනා බනිස්කෙටිය මමාළුපංගැටිය මේ ලමෑන්ට දුන්න මාල්ලුවාං ගෙඩියක් එමනත්තන් කිඹුල බනිස්කෙඩියක් නිකම් බනිස්කෙටියක් දෙන්න පුළන්ද රපල් සීෙන් එහ ඔක්කමද. හැබයි ආ ඩුව කියෙන සීග්‍රෙන් උදමන අඩුවෙලා කියලා නි පත්. වටේම මහද දන්න මාලු කල්ක් කද මට දෙන්න පුළුවන් සතපත් මාලුක කඇල්ලක් කෙමනත්තන් කෙවල්ල මලු කල්ල මහිතන සමාන සමාජය මනිස අවුද්ධකින් කාලාලද නොදකෙල්ලා ඒ තරමට මි ල්ලගේීල තින. කරවල කැල්ල හල්මස්ස ටිකක් දෙන්න පරිත්යක් ට තියෙන්න. එලකට දරුවන්ට අවශ්‍ය කරන ඇඳුමක්තර දෙන්න පුළුවන්. ස්කෝලෙදාන සපත්තු දෙක් වැඩි වෙච්ච ප්‍රමාණ හ ගානකින් වැඩවු හැ අඩුවෙලන ඇබයි ආඩුව කියනවා ග දමන අඩුවෙලා එනිසාද අපි දැන් බැංකු පොලි අනුකාාත අඩු කරන්න කටයුතු කරනවා කියලා. එනිසා මේ බොරු සංඛයාලයක නිදිරිපත් කරලා බොරු විද්‍යාපෙන්න්නලා ජනතාව මුලා කරලා නැවතත් මේ හොර කණ්ඩෑමම පාලන බලය ගන්න වැඩ පිළිරත්තමයි මේ ක්‍රියාත්මක වෙන්න කෙනෙක අපි පැහැදිලිුීම කියන් ඕන. ඉළඟට අවසාන් කරුණ තමයි දැන් තමුන්නාසල දන්නවා පහුගේ කාලේ පාල්ලිමේන්තුට අලුත් යෝජනාවක්ගෙනාව කල් ඉුත්තු එම නැතවම්. වාර අවසන් වූ පලාාත්පාලනා ඇතන නැවත ටීටෝය යුතුයි කියලා. මොනතරං ලැජා නැති වැඩත් දෙ කියලා කල්පනා කරන. මේ රටේ පලාාපාලන පලාපාලන මැතිවරන්නේ අවුද්දකින් දීර් කල්ලා. ඒ පලාාත්පාලන අතන කාලේ අවුරුදු පහක්්ගිහිල්ලා. කාලේ එකුත් වෙලා නාමයෝජනා කැඳවලා. මැතිවරණයටදදහකටආසන් අපේක්ෂකය සියලු පක්ෂ ඉදිරිපත් වෙලා මාසකට වැඩිය ප කරලා අවසා චන්දින. එහෙම කරපු ආණ්ඩුව හිතා මතාම රජාතන්ත්‍ර විරෝධීව එහමනත් මේ රටේ තියෙන නීදරීතිවට පටහැනිව. ස්වාදන මැතිවරණ කොමිසමට බලබෑමෙල්ල කල්ලා අවසා මැතිවරණේ තියෙන දිනයක් නැති තැනට පත් කල් අදාදනවා අර කල්ලි කුත්තුන පලාත්පාලන එතන නැවතත් සක්ට්‍රිය කරන්න මේක කරන්නන්නේ මොකටද. ඇ මේක මටහිත අරිකම් මැරින මිනියා වල්ල මාසගනයම ගොඩාරම් පන දෙන්න හදනෝගේ වැඩත්ම. මොනවද මේ වැට මේ ලක පිළිගන්නවදවා. දරන එෙක්්‍රමසික මහත්ත ගැන්න ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදම නායකෙක් කියලන එහෙම නායකෙක්කටතේ මේගේ බාල යෝජනා ගනකමහනගාටුවට කරුණා. ඉති මේ හදන්නේ ප්‍රජාතන්ත්‍රවාද වල්ලල දාල තියන රටක් බවටක පත් කරන්න. අනි පැත්තෙන් මේ ත් පල්ල ඇතන අපි දන්නවා මන්සල සිල දෙ නම ඒවර පහොට්ටු ඉල්ලපු විශාල පිරිසක්. වෙනත් පක්ෂලින් මෙසරේ අපේක්ෂකය වුුණා. ඉළන්ඟට රනිලෙකමසික මමාත්මයාගේ ක්ස ජාතික පක්ෂයේ හිට පලත් පාල නියෝජතතු සීයට හැත්ත පහ කසවා සමකජන පලේගැත් එෙක් එකතුුණා. මේ මේ අයව බය කරන්න එම මේයට නැවත වතක් කියන්න බල අපේ ගවට වරෙන් අවත් අපි නැවත මන්ත්‍රීකමක් බලට රන්න දෙෙනවා කියන කිය තමයි උත්සාහ නිසා. මේ ්‍රාත්‍ර විරෝධී වැඩම තමයි මේ ආණඩුව ක්‍රියාත්ම කරන්න. ඇැයි රනිල්ලේ ක්‍රම ංගමහත්මයා දැනුුවත්ත නොදනොත්ත දන මේ එතුමා වගේ කියන්ඩෝන මොකද ඒතුමාවාතමයි මේ රටේ ප්‍රධානම විදායක නිලධාරයා. එමනත් ප්‍රධානම පරවැසියාද වෙලාතින්න. එතකොට මේ පහුගේ කාලේ මේ රනි ල්ලික්‍රම සිංහමහත්මය ප්‍රමුක රාජපක්ෂ කණඩයම එකතු වෙලා ප්‍රජාත්‍ර විරෝධී වැඩ තමයි සලසුම් කරන්නේ. ඇැ තමුන් ආන්සල දන්න මාධ්‍ය වාරණයට පෞ්ගේ දවසල පනත්ගේ කටයතු කර. ඉළඟකට ප්‍රතිතස්ථ පනත ගෙනල්ල ජනතාව හිරකරන්න හැදවා. එළඟට පෞ්ගෙදසල දෝෂණ පනත ගෙනල්ල වෙනස් කරලා ඒවයින් ගේම් ගහන්න හැදුව මේ ඔක්කොම කරන්නේ අද රාජපක්ෂ කඳ වරේ හිරකරෙ ාට පච්චලයින්න රනිල්ලි ක්‍රම සිහ මහත්මයාගේ අනුදැනුම ඇතුව කියන්නේ කවිි පැහැදිලුම කියන්න ඕන. එනිසා මේ විශරෝප එමනත්න් කාලයකුත්තුච පලාාත්පාන ආයතන නැවතත් සක්ටිය කරන්න ඕන්නන් වහම ඇැතිවරණ හිතිය. තිවරන්නේ ෙ අලු න ජතය පත් කරල ඒ කටයුතු කරන්න. මොකද මේ පළාත්පාලන අතන අක්‍රිය කිරීම ගැන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදට මරු පහරක්. මොකද මේරටේ මොන පක්ෂේ ගත්තාත් පලාාත්පාලන අතන නියෝජතව තමයි ගමේ ජනතාවත්ක මේ කාරයට ජනතාවගේ දුගැහැටවලට ජනතාවගේ අවශ්‍යතාවෙනුවම පෙනහින්න මූලිකම කණ්ඩෑම්. මොකද සමාජත්යක ජීවත න කණ්ඩෑම්. හැබැයි ඒ සියලු දෙනාාම. ක්ෂ ද ොරව ගදරලා යෙනවා රණනිල්ල එකරමික මහත්ම පරම ආන්ඩුව නිසා ඒ විස්ර ච්චේමනත්තන් කල්ලෙකුත්තුන්න පත් ාල නියෝජන මේ අලුත් ජනවරමකින් අලුත් නියෝජිතය පත් කරන්න කටයුතු කරන්න කියෙලා මං ආ්ඩුවෙන් ඉල්ල සිටිනවා. එවගේම තව කරුුණ දෙකක් පොඩියට සඳහන් කරන්නන විශේෂෙන්ම මම නියෝජනය කරන්න දෙහිවලගල් කිස්තු කල. ද දෙහිවලගල් කිිස නගරසබාව මේ අවුදද වරිපනම්බද වැඩිල් තියෙන. ැයිඒ පුදුම සහගත වැඩිකිරීමක්. මේ රටේ අර අපි පහුගේ මංමුලින් කතා කර වැඩිවීම එක ගත්තම සීයට මගේ ගෙදර අවුරුද්දට තුන්දහත් තිබ වරිපනම් ගාස්තුූ මේ සැරේ විසි දෙදහ. රුපියල් විසි දෙදහක් කලා දීනවා. පහුගේ අරුදවල රුපියල් තුන්දහාහ. එතකොට ව්‍යපාරිකයන්ට සාමාන්‍ය මිනිස්සුන්ට වරිපනම් බඩු බදු. ඉතාමත් වැඩි ප්‍රමාණයකින් වැඩි කල්ලා මේ අර ගහෙෙන් වැටන මිනිහට ගොනායන්න වගේ ජීවත් එන්න බැරි යනෙනමක් නැති කරපු යනමක් නැතිවෙච්ච මිනිසුම. තවත් දුරටත් පාගල හද කරලා අසරන කරලා තිනෝකන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනා. ඒ අතරේ. මෙ පළත්පාලනා ඇතන මැතිවරය නොතියා අද ආණ්ඩුකාරවරු හරහා පලාත්පාලන කොමසරරිසුරු ලේකම්වරු හර පාලනය කරන අතරේ දහිවල ගල් කි තවත්. ලොකු අර්බදයක්ඇයිලාලතිනවා. අද කොමසාරිස්වරය අසරන වෙලා තියෙනවාදහිවල ගල්ගෙස් නගර සභාව සතු. පැරණීම ගොඩනැගිල්. නගර සවහාාවේ සබහා ගොඩනැගිල් ඉතිහාසියක් තිබ ගොඩනැගිල්ල ඇතුළු භූමිය පචස්තිහක ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරරියා හර පෞද්ගලික ව්‍යාරිකට විකුණන්න කටයුතු කල්ලා තිනවා. අද කොමරිස්වරයක් කියෙනවා මට කරන්න දෙයක් නෑ මම අසරනයි. මකද නිලධාරයට කරන්නයන්නේ? සභාවවතිබුණ මහජන නියෝජිතය හිටයෙන ජන නගරාජිපතිවර හරි සහ මන්ත්‍රීවරු මේකට එරෙහි වෙන්න තිබුණ. එය එරේ වෙලා තිබුණ පෞ්ගයකාල හැබැයි අද නිලධාරී පාලනය තුළ මැදිහත් වෙලා පර්චස්තියකට වැඩිය කෝටි ප්‍රකෝටිගානක් කටින. එවගේම ඉතිහාසය තියෙන නගරස්භාවේ වූමිය අද පෞද්ගලික ව්‍යාපාරිකට නාගරික සංවධනහ අධිකාරිය හර විකුණන්න කටයුතු කළ තිවා එනිසා තමයි අපි කියන්නේ. මේ මහ ජන නියෝජිතෝ නැතිවීම විසාාල පාඩවා. මේ නැතිකරන්නේ යන්නේ ජනතාව සතු සම්පත්. එනිසා කරුණා කල්ලා පලත්පාන අඇත මතිවරන්නේ පවත්තනන්න කියෙ මල් සින.